ನೀತಿಶಾಸ್ತ್ರೀ ಕೀರ್ತಿ ಮತ್ತು ಬೆಳೆಸುವವರೆಗೂ ಮಹಾಧಿಕರಣ ಬೆಳೆಸರು ಸರತ್ ಅಂಬೇಪಿಟಿಯ ಮಹತಾಗೆ ಘಾತನ ಸಿದ್ಧಿಯ ಅದಾಲ ನಡುವಗೆನೈ ಅಪಿ ಅದತ್ ಕಥಾಕರಣೆ ಮೇ ವಡಸರಹಣೆ ಪಲವಿನಿ ಕೊಟಸ ಒಬ ನೆನಹುವೆ ನತ್ತಂ ಪಹಲ ತಿನ ಲಿಂಕ್ ಕಡೆ ಗಿಲ್ಲ ಮೇ ವಡಸರಹಣೆ ಪಲವಿನಿ ಕೊಟಸ ಒಬ ರಣಬಾನಡ ಪುಳುವಾನ್ ಮೇ ಘಾತನೆ 2004 ಅವರುದಿ ಸಿದ್ಧ ವೆನ್ನೆ ಪಸುಗೆ ವಡಸರಹಣೆದಿ ಜನಾಧಿಪತಿ ನೀತಿಜ್ಞ ಸರತ್ ಜಯಮಾನ ಮಹತಾ ವಿಸ್ತರ ಕರ ಪರಿದಿ ಮೇ ವೆನಕೊಟ තොරතුරු කිහිපයක් තිබෙනවා නමුත් මේ ඝාතන සිද්ධියට අදාළ කිසිදු සැකකරුවෙක් මේ පහුගිය වසරහණේදී විස්තර කර තොරතුරු වලට අනුව කුටුබරගෙන තිබුණේ නැහැ ජනාධිපති නීතිඥතුමනි අපිට කතාව පටන් ගන්න තියෙන්නේ දැන් කුලී රතරේ දුරක් ඉන්නවා ඔහු තමන් මුහුණ දීපු සිද්ධිය කියනවා වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා මහාධිකරණ මිනිසුරතුමා ඝාතනයට ලක් වෙනවා ඒ වගේම ඇංගලි සටහන් කිහිපයක් සහ වමනේ සාම්පලයක් තියෙනවා විමර්ශකයන් අතරින් මෙතනින් එහාට කොහොමද මේ මහාධිකරණ විනසුරතුමන්ගේ ඝාතකයන් කොටු කරගත්තේ කියන පැහැදිලි කිරීමයි අද අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මම අවසන් වතාවට නතර කරේ තිලිනි යම් හේකින් සැකකාරෝ හොයා ගත්තා නම් පැමිණිලට යන්න තියෙන මාවත මොකද්ද කියන එක පැහැදිලි කරන්න එක මාවතක් තමයි ඇංගලි සටහන් විශේෂයෙන්ම අර ආපන ශාලාවේ අරක්කු බෝතලේ තිබුණ ඇංගලි සටහන් ඒ වගේම වෑන් රතේ තිබුණ ඇඟිලි සටහන්. ඇඟිලි සටහන් කියන්නේ මේ ඇඟිලි වල තියෙන විව විතරක් නෙවෙයි ඇත්ලට් තියෙන ඇඟිලි සටහන්. ඒ වගේම ඔබගේ පතුල් බලන්න. ඒ පතුල් වලත් ඇඟිලි සටහන් තියෙනවා. එතකොට මේ ඇඟිලි සටහන් විද්‍යාවේදී මොකද කරන්නේ? අපරාධ ස්ථානයේ තිබෙන ඇඟිලි සටහන් විශේෂඥෝ කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා මම කලින් කිව්වසේ. ඔවුන් ඉන්නේ විශේෂයෙන්ම CRD කියන්නේ අපරාධ වාර්තා කොට්ටාසේ. एक इन प्रधान तमें अंगल सठान परीक्षक वर रजिस्ट्रार वर ओंगे खंडायम गील छायारूपगत करना अंगल सठांग एन्ने अंगल सठांग एन्ने अपे हमेतीन दहाद्य जिद्र ए दहाद्य मेहम एलियट एनकोट अपे पृष्ठ कल्पगा दहाद्य निशा मुखकर पृष्ठे मत अपे सठान वल प्रतिरूप्यक है देना दहादी नतत् रुद्रे अते गयावनोत् पेंट अते गयावत हेमत සමහරට ඇඟිලි සටහන් ඇහැට පේන්නේ නැහැ. පවුඩර් එකක් දාලා වර්ධනය කරනවා. ඒ නිසා අර වෑන් එකේ තිබුණු ඇඟිලි සටහනුත් අර ඝාතකයාගේ පවුඩර් දාලා තමයි වර්ධනය කරේ. ඔබ ඒ ඡායාරූපේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි අර බෝතල් වල තිබුණු ඇඟිලි සටහන් ඒව පීවි හැට පේන්නේ නැහැ. පවුඩර් එකක් දාපම මේ සැඟවිල තියෙන ඇඟිලි සටහන් පීවි ඇහැට පේට පටන් ගන්නවා. ඒක තමයි ඇඟිලි සටහන් විද්‍යාවේ තියෙන අපූර්වත්වය. දැන් මම එන්නම් තීරණාත්මක සාක්ෂියට. मेरटे अपराध नीति शेस्त्रीय विनस्कल मेरटे विमर्शनय विनस्कल हेरोम लक्ष्य सरत अभिपीति महात्म्य गातन तेक् अपिट होयागन पुलवन इतुमागे गातन्य कुरिरुई अपिट ओक्कम दुखाई हैबै हेम खलु वलावकम हृदि रेखावत्तीन इतुमागे गातने नोवेन्नट समहर विट अपि मे कियन विद्याव සොයාගන්නට ඉඩ නොතිබුණා. දැන් වාහනේ රීදුරා මොකද්ද කියන්නේ? මේ පුද්ගලයෝ මේ වාහනේ කොළව මරදාණෙන් ගොඩ වෙලා සරණ පාරට ආව ගමන ගැන කියනවනේ. අපි කිව්වා විමර්ශකයන් අහන්න කියලා මේ රීදුරාගෙන් මේ කට්ටිය ඇතුලේ ඉද්දි මොන හරි කතා කරාද කියලා. රීදුරා කියනවා ඒ කට්ටිය කතා කරා. දැන් වැදගත් දේවල් මට ඇහුන්නේ නැහැ. හැබැයි ඒකට දුරකතන එමුතුම් ආවා. ඉතින් අපි බොහොම සන්තෝෂ වුණා. දුරකතන එමුතුම් ආවම මේ කට්ටිය මොනවද කතා කරේ. මොකද අපේ ලොකු සැකයක් තියෙනවානේ. දැන් මහාධිකරණ විනසුතුමා එදා දවල් 12 මාට විතර අර තෙරේසාව සදාකාලිකව ජීවිතාන්තය දක්වා සිරගයට යොමු කරලා පැය දෙක තුනක් එතුමාගේ නිලමැදිරිය ඉන්නවා. කවුරු හරි එතුමා යන ගමන් මාර්ගය බලාගෙන ඇතිනේ එතුමා අලුත් කඩෙන් පිටත් වෙන මොහොත බලාගෙන ඇති ඉතින් ඒ සැකේ අපිට තිබුණා එතකොට මේ රීදුරා කියනවා මේ කට්ටිය වාහනේ ඇතුළේ ඉද්දී දුර්ගතන එමුතු මාවා විශේෂයෙන්ම අර ජෝන් ද සිල්වා රංගහලගාව වාහනේ නතර කළ තිද්දිත් ආවා ඒ වගේම මේ ඔටස් ක්ලබ් එක ගාව අර වමනේ දාපු තැන
එතනදිත් කෝල් සාවා හැබැයි මේ හැම කෝල් එක ආව වෙලාවෙම මේ කට්ටිය කතා කරන්න ගියේ එලියට මට ඇහුන්නේ නැහැ අන්න මේ මොහොතේ තමයි අපිට මේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ඕනයි කියලා හිතුනේ මේ රටේ කිසි කෙනෙක් ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ දුරකතන ඇමතුමක් ගත්තා මොනවද වෙන්නේ කියලා දැනගෙන ඉන්නේ නැති ඔය ඉංජිනේරුව කීප දෙනෙක් දැනගෙන නැති ඌට සහතික තියෙන්නත් ඇති නමුත් ඒක මේ රටේ යුක්තිය පසුලින් ක්‍රමයට සම්බන්ධ වෙලා නැහැනේ අපි දන්නේ නැහැ මේ විෂය අපි මොකද කරේ මේ ඉංජිනේරුවරුන්ට විදුලි සංදේශන පිළිබඳ ඉංජිනේරුවරුන්ට නීතිපති දෙපාර්තමේන්තුවට එන්න කියලා ආරාධනා කළා ඔබතුමිට මතක ඇතිනේ විශේෂයෙන්ම අර DNA තාක්ෂණය ගැන ආචාර්ය මායා ගුණසේකර මහත්මියට ආරාධනය කරලා එතුමිය මගේ CR පොතේ තමයි ඒ ගැන්වීම පටන් ගත්තේ මම ඒකේ චිත්‍රයකුත් දෙන්න ඒ නඩුවේදී DNA සාක්ෂි මහාධිකරණ ඉදිරිපත් කරේ පාද ප්‍රනාන්දු අතිරික සොරසතුමා දැන් මේ නඩුවේ අපේ සියදසිලා මහත්මයාගේ නායකත්වයට තමයි මේ දේවල් කරේ ඒ වගේම මේ කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා වර්තමානයේ අතිරේක සෝස් ජෙනරාල් වරියක් වන හරුප්‍රිය ජයසුන්දර මහත්මිය. දැන් මේ කට්ටිය අපේ කාර්යාලයට ඇවිල්ලා අපි ඇහුව ප්‍රශ්නයක්. කවුරු හරි දුරකතන ඇමතීමක් ගන්නකොට මොකද්ද විද්‍යාත්මක වශයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒතර ඔහු කියන ඔවුන් කියනවා කවුරු හරි ජංගම දුරකතනකින් වේවා වෙන දුරකතනකින් දුරකතන ඇමතීමක් ගන්නකොට ඒ සංඛ්‍යාතය යටතේ ගන්න දුරකතන ඇමතුම ළඟම තිබෙන දුරකතන කවුලුවට ගිහිල්ලා වදිනවා. ඒ දුරකතන කවුලුවට ගිහිල්ලා වැදුනම ඒ දුරකතන කවුලුවෙන් සම්ප්‍රේෂණය කරන තරංගාකාරයට කොහෙටද සම්ප්‍රේෂණය කරන්නේ? ඒ දුරකතන ඇමතුම ලබා ගන්නට නියමිත තැනැත්තා සිටින ප්‍රදේශයට. අනෙක් පාර්ශ්වයට. අපි හිතමු දැන් ගත්තේ මෙතනනම් කොළඹ බෞද්ධ ලෝක මාවතේ නම් දුර්ගන්ත නැමතුම ගත්තේ අලුත් කඩේට නම් අලුත් කඩේ ගාව තියෙනවනම් ටවර් එකක් මර්ධානේ එතන සම්ප්‍රේෂණය කරනවා ඊට පස්සේ මර්ධාන සම්ප්‍රේෂණය කරපු ටවර් එකේ ඉඳන් ඒ ලබා ගන්න පුද්ගලයා ඉන්නවන ග්‍රාහකයා ඔහුගේ දුර්ගතනට ඒ දුර්ගතන පරිඩේ යනවා හැබැයි චමත්කාර ජනකම දේ තමයි මේ දේවල් මෙහෙම වෙනකොට ඒ දුර්ගතන කුළුණු වල ස්වයංක්‍රීයව යම් යම් දත්ත තැම්පත් වෙනවා මොන තැම්පත් වෙන්නේ දුරකතන ඇමතුම දුන්න පුද්ගලයාගේ අංකය සහ ඒ ටවර් එකේ නම්බර් එක සහ දුරකතන ඇමතුම ලබාගත් ග්‍රාහකයා ඉන්න තැන පුද්ගලයාගේ අංකය සහ කොච්චර වෙලා වුන් කතා කරා දැන් අපි දන්නවනේ මේ ඝාතනය සිද්ධ වුණේ හවස 3:45 අතර මේ දුරකතන ඇමතුම ඇවිල්ලා තියෙන පේන විදියට හවස 3ට වගේ 3යි 5යි කාල වගේ වෙලාවකට. ඉතින් අලුත් කඩෙන් පිටුණු වෙලාව. හැබැයි එතකොට අපි වෙලාව දන්න නිසා අපි කිව්වා මේ විශේෂඥයන්ට මෙන්න මේ පැය භාගයේ ඇතුළත මේ සර්ණ පාරට අදාළ නාවල කුළුණ තියෙනවනේ. නාවල කුළුණට හරහා ගිය සියලුම දුරකතනවල දත්ත විස්තර අපිට දෙන්න කියලා. දත්ත විස්තර දුන්නා. දෙනකොට අපි බලාපොරොත්තුව හිටිය ස්වර්ණමය දුරකතන පණිවිඩය රටක් වටින දුරකතන. ඇයි රටක් වටිනවා කියන්නේ? අද මුළු ලංකාවේ විමර්ශකයෝ හරිද? CCTV නැතුණාට ඉස්සර කාලේ දැන් අපි දුරකතන පණිවිඩ ඔස්සේ තමයි හැම විමර්ශනයම කරන්නේ. ඒක හරියට කරනවද නැද්ද කියන එක පස්සේ කතා කරමු. මොකද ස්වර්ණමය දුරකතන පණිවිඩය අලුත් කඩෙන් ආරම්භ වෙච්ච දුරකතන පණිවිඩය පිළිබඳ විස්තර අපි හොයාගත්තා. ඒ කියන්නේ ඔය වෙනකොට බුදුමහන්තර සැකයක් තිබුණා එතන ඉඳන් කවුරු හරි කෙනෙක් තොරතුරු දීලා තියෙනවා අනිවාර්ය වශයෙන් මහාධිකරණ මිනිසුරතුමා අලුත් කඩෙන් පිටත් වුණා කියලා ඒ අනුව අපි දැන් අලුත් කරේ දුරකතන අංකය ගත්තා ඒ වගේම මේ ඝාතකයෝ හිටිය සර්ණපාරේ එකට ඝාතකයන් සතුව තිබුණු දුරකතන අංකය විස්තරත් ගත්තා ඕන් කොච්චර කතා කළාද කියලා බැලුවා දැන් ඝාතකයෝගේ දුරකතන අංකය තියෙනවා අපි බැලුවා ඒකේ විස්තර වෙනම අර දැන් ජනාධිපතිතුමනි තුමුති කෙනෙක් හිතන පුළුවන් මේක හරි අසාධාරණයි. ඇත්තටම මේ වෙලාවේ අහඹු ලෙස අලුත් කඩේ ඉඳන් මේ තැනට කතා කරපු තවත් කෙනෙක් කියනවා. මෙහෙමනේ අපි පස්සේ යංකො විමර්ශන ඉස්සරහට ඒකනේ දැන් අපි සැක කටයුතු පුත්කළු හතර කොටාසෙත් දැන් ඉන්නවනේ. එහෙමනේ පටන් ගන්න. ඊට පස්සේ ඒකට නිදහස් කරන්න කියන්න පුළුවන්නේ කාටද කතා කරේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැනේ.
හරිද එතකොට දැන් අපි හොයාගත්තනේ අලුත් කඩෙන් කවුද කතා කරේ මේ සර්ණපාරේ හිටිය ඝාතකයෙක් කියලා අපි සැක කරන අයගේ නම්බරේ හොයාගත්තා අපි බලමු මේ සර්ණපාරේ ඉන්න අය ඉන් පස්සේ මොකද කරලා තියෙන්නේ ඉත අපිට පේනවනේ එකට වෙන අයට දුර්ගතන ගුප්තු මෙහෙම ගත්තොත් එහෙම ඒ කට්ටිය කිසි කෙනෙක්ට මේ සර්ණපාර හිටිය ඝාතකයෝ වෙන කිසිම කෙනෙක්ට කෝල් අරන් නැහැ ඕන් මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ කියන ඔපරේෂන් එකට මේ කියන කුමන්ත්‍රණයට මේ කියන ව්‍යාපෘතිය සඳහා මෙහෙම සඳහා පමණයි ඊට පස්සේ බැලුවා ඕන් ඕන්ගේ දුරකථනේ දැන් නම්බර එක දන්නවනේ එහෙනම් ලියාපදිංචි වෙලා ඇතිනේ අපි හොයාගෙන යද්දී එහෙම ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයක් ඉස්සර තිබ්බේ නැහැ සමහරව ප්‍රීපේඩ් ෆෝන්ස් लियापादिंचे ඒ කාලේ තිබුණ ප්‍රීපේඩ් ෆෝන්ස් කියලා. එතකොට තමන්ගේ අනන්‍යතාවය කියන්න ඕනේ ඕන කෙනෙක් ගන්න පුළුවන්. දැන් එතෙන්දිත් අපි අසරණ වුණා. දැන් කොහෙද යන්නේ? දැන් ඊට පස්සේ අපි කිව්වා මේ අලුත් කඩේ ඉන්න කෙනා මේ කට්ටියට ඇරෙන්න හොයලා බලන්න වෙන කාට හරි කෝල් එකක් දීලා තියෙනවද කියලා. එහෙම බලාගෙන යද්දි එදා හවස 2:40ට මං හිතන්නේ සුභව ධර්ම එහෙමනේ අපිට උදව් කරනවානේ. මේ තැනත්තා තව තැනත්තෙට දුරකථන ඇමතීම දීලා තියෙනවා. ඒ තැනත්තගේ අංකයක් තියෙනවා. ඒ තැනත්තා ලියාපදිංචි වෙලක් තියෙනවා. අපි ඒ තැනත්තා පස්සපස්සේ හඹාගෙන ගියා. ඊ ලැහුවා ඔබට දුන්නා නේද මේ 2:40ට දුරකථන ඇමතුමක්? කවුද ඒ දුරකථන ඇමතුම ඔබට දුන්නේ? ඇයි ඔහු ඔබට දුරකථන ඇමතුම දුන්නේ? ඔබ කොහෙද හිටියේ ඒ වෙලාවේ? रेकॉर्ड्स බලනකොට පේනවා ඔහු ඉඳලා තියෙන හම්බන්තොට. ඒ වගේම ඔහු වෙන වෙන අයට කතා කරලා තියෙනවා. ඔහු වෙන මාර්ගයක් අපිට පේනවා. හම්බන්තොට සිට කොළඹ එන මාර්ගයක් අපි දැන් හොයාගෙන තියෙනවා. කුළුණු වල ආශ්‍රයෙන් අපි දැන් හොයාගෙන තියෙනවා. ඔහු කියනවා මම ලංකාවට සංචාරකයෝ ගේන්න ව්‍යාපාරිකෙක්. ලංකාවට නාට්‍ය කණ්ඩායමක් ආවා. සංචාරක කණ්ඩායමක්. මම ඒකට එකතු කරගෙන ගියා කොහෙද මෙහෙට හම්බන්තොට. अब अंद मंग हदसे मे इत वाहन अतमारूट इत वाहन अतमारूट गी इतने मट देखा हतलट मट दुर्गतने दूण मंग वाहन अतमारूट गुदलिया ये पुदलिया तम खौर हट दुप्रकट नौफ एम पोट नौफ अभी वे हुआ अभी वो गे हुआ ඊට පස්සේ ඔබ මොකද කරේ මං කොළඹට ඇවිල්ලා මම ඒ නෞෆරට එයාගේ එයාට තියෙන ලෑන්ඩ් ෆෝන් එකකුත් එයාට තව මොබයිල් නම්බර් එකකුත් තියෙනවා මං ඒ දෙකටම එයාට කතා කරනවා අපි පරීක්ෂා කරලා බලුවා ඇත්ත ඔහු ඔහුට කතා කරලා තියෙනවා ඊට පස්සේ මොකද කරේ මම එදාම හවස ගිහින් ඒ වෑන් එක ගිහිල්ලා බාර දුන්නා හැබැයි ඒ වෑන් එකයි මේ මිනි මැරිමත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ එතකොට දැන් අපිට සක්සුදක්සේ පැහැදිලි මේ නෞෆර් කියන පුද්ගලයා තමයි මේ දුර්ගතන ඇමතීම දීලා තියෙන්නේ. ඔබ ඇහුවා ප්‍රශ්නේ නෞෆර් අහිංසකෙක් වෙන්න ඇතිනේ. නෞෆර් අහම්බෙන් කාටද කෝල් එකක් දුන්නා වෙන්න පුළුවන්. නෞෆර් තමයි මම ඔබට කලින් නම කියන්නේ නැතුව කිව්වේ. අර සැකමුසු හතරවෙනි පුද්ගලිකුත් ඉන්නවයි කියලා. මහාධිකරණ විනිසුරු සරත් අඹීපිටිය මහත්මයා ඉදිරියේ නඩු විභාගයක් තියෙනවා. සාක්ෂිකාරෝ දෙන්නෙක් නැහැ. ඒ සාක්ෂිකාරෝ දෙන්නෙක් නැති නිසා සාක්ෂ්‍යාක්තයන් පන්තියේ 33 වන ගන්තිය ප්‍රකාර ඒ සාක්ෂිකාරෝ මහේස්ත්‍රාත් අධිකරණයේදී දුන්න සාක්ෂිය මහාධිකරණයේදී අනුගත කරන්න පැමිණිල්ලට ඉඩ දෙනවද කියලා නඩුව සති දෙකකට කල් දැම්මේ. ඒ නඩුවේ විත්තිකරු තමයි නෞෆර්. ඊට පස්සේ නෞෆර්ව අත්තරුණ දත්ත. ඊට පස්සේ ඉතින් අනාවරණය වුණා. මේ ඉතුරු හතර දෙනා කවුද කියලා දැන් මොකද කරන්නේ දැන් ඉතුරු හතර දෙනාත් අතරනු ගත්තා
විශේෂයෙන්ම දෙවෙනි පුද්ගලයා අත් අඩංගුට ගන්නකොට ඔහුගේ සන්තකයේ තිබුණා පිස්තෝලයක් තිබ්බා. ඒ වගේම ඔහු පොලිසියට දුන්න යම් ප්‍රකාශයක් යම් තොරතුරක් දුන්නා. ඒ තොරතුර මත රැඳිලා වෙනතනකින් පොලිසිය හොයාගත්ත රිවෝල්වර් එකක්. දැන් මේ පිස්තෝලේ තියෙන වැදගත්කම මොකද්ද? අර අපරාධ ස්ථානයේ ඔබට පේනවා ඇති ඡායාරූපවල අර අපරාධ කරුව හතර දෙනා වෙඩි තියනකොට මොකද වෙන්නේ? එතන වැයෝ හිස් පතරම් කොප තිබ්බා. පතරම් කොප විතරක් නෙවෙයි අර උණ්ඩ තියෙනවනේ. වැයෝ උණ්ඩත් එතන වැටලා තිබ්බා. ඔබ දන්නවද? මගේ අනන්‍යතාවය තමයි මගේ ඇඟිලි සටහන්. මගේ අනන්‍යතාවය තමයි මගේ ආත්මයේ රුධිරයේ තියෙන DNA රටාව. ඒ වගේම හැම ආයුධයකටම අනන්‍යතාවයක් තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒක කවුරුත් හිතලා කරන දේවල් නෙවෙයි. ඔබ දන්නවා දැන් පිස්තෝලයකින් හරි වෙඩි තියද්දි පිස්තෝලේ අර පිටිපස්සේ තියෙනනේ කොකා කියන කෑල්ල. මේ ගැන හොඳට කියයි මේ නඩුවේ සාක්ෂි දුන්න නියෝජ්‍ය රස පරීක්ෂක සරත් ගුණතිලක. අති දක්ෂ විශේෂඥයෙක්. මේ රටේ විශේෂම ගිනියාවි සම්බන්ධ විශේෂඥයෙක්. දවසක කතා කරොත් ඔබතුමීට තේරේ කොච්චර දැනුමක් ඔහුට තියෙනවද කියලා. ඔහුගෙන් ඔහුගේ සාක්ෂ්‍ය අධිකරණය මෙහෙව්වේ මම. ඒ නිසා තමයි මේ දෙවිය ඔබට කියන්නේ. ඔහුගෙන් ඉගෙනගෙන ඕනෑම ගිනියාවියකින් වෙඩි තියද්දී ගිනියාවිය කොකා ගස්සනෝනේ. කොකා ගස්සද්දි මොකද වෙන්නේ? ඒ කොකා ගැස්සීම නිසා අර ගිහිල්ලා වදිනවා අධික වේගයෙන් අර පතරම් කොපුවේ පිටිපස්සේ ගිහිල්ලා වදිනවා. වදිනකොට මොකද වෙන්නේ? ඒ පතරම් කොපුවේ ඇතුලේ දහන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මූණ සිංහටික කඩාගෙන අධික වේගෙන් යනවා. එතකොට අර කොකා ගිහිල්ලා අර පතරම් කොපුවේ වදිනකොට මොකද වෙන්නේ? සලකුණක් ඇති වෙනවා. එක ගිනියාවියක් අරන් වෙන වෙනම පතරොන් දාලා වෙඩි තියලා බලන්න. ඒ හැම අවස්ථාවකදීම ඒ හැම පතරොමේම ඇති වෙන්නේ මොනවද? එකම ආකාරයේ සලකුණක්. ඒක ඒ ගිනියාවියට අනන්‍යයි. ඒක තමයි ඒ ගිනියාවියේ ඇඟිලි සටහන්. ඒක තමයි ඒ ගිනියාවියේ DNA රටා. එතකොට දැන් අපරාධ ස්ථානයේ මොකද තිබ්බේ? හිස් පතරොන් කොප තිබ්බා. ඒ හිස් පතරොන් කොපු විද්‍යාත්මක විශ්ලේෂණ ලක් කරලා අනීක්ෂීය ලක්ෂණ ලක් කරලා මොකද කරන්නේ? නියෝජ්‍ය රස පරීක්ෂක සරත් ගුණතිලක මහත්මයා කියනවා මෙන්න මේ දෙවෙනි විත්තිකරුගේ සන්තකයේ තිබුණා යයි කියන පිස්තෝලෙන් තමයි මේ සරත් අඹේපිටියේ මහත්මයාගේ ඝාතනයේ අපරාධ ස්ථානයේ තියෙන හිස් පතරොන් ටික වෙඩි තියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එතන තිබුණ සමහර මෝනිස්සන් අර පතරොම් මේ ගිනියාවියේ බැරල් එක හරහා යනවනේ. බැරල් එක හරහා යනකොට ඒ බැරල් එකෙත් කාණු තියෙනවා. එතකොට ඒ ගිනියාවියේ තියෙන කාණු ඒ ගිනියාවියටම ආවෙනිකයි. ඒ නිසා මොකද වෙන්නේ? අර උණ්ඩේ ඇති වෙනවනේ යම් යම් තුවාල. එතකොට ඒ තුවාල ඇති වෙන එකම ලාක්ෂණ රටාවට ඒ ගිනියාවිට. ඒ අනුව කිව්වා මේ දෙවෙනි විත්තිකාරගේ සන්තකයේ තිබිලා හොයාගත්ත ගිනියාවියත් ඔහු දුන්න තොරතුරු මත හොයාගත්ත ගිනියාවියත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා තියෙනවා මොකිටද? මේ සරත් අඹේපිටියේ මහත්මයාගේ ඝාතනයට. මේක ඇසදුටු සාක්ෂියක් නෙවෙයි. එහෙනම් මේක මොකද කියන්නේ? මේක පර්යේෂණීය සාක්ෂියක්. එතකොට ඔබටවත් මතවත් එහෙම මතපල කරන්න තහනම්. කාටද මතපල කරන්න පුළුවන්? විශේෂඥයන්ට. නියෝජ්‍ය රස පරීක්ෂක සරත් ගුණතිලක මහත්මයා ඒ විශේෂශ්‍රේ විශේෂඥයෙක් කියලා මුලින්ම අපි පෙන්වුවා. විශේෂයෙන් මේ වගේ විශේෂඥයෝ එද්දී විත්තියෙන් අභියෝග ලක් කරන්නෙත් නෑ. ඒ විශේෂඥ කෙනෙක් පිළිගන්න. මොකද අධිකරණේ කාලිතුර කරන්න එපා. ඊට පස්සේ ඔහු මොකද වෙන්නේ? ඔහු ඇදුරෙක් වෙන්න ඕන. විශේෂඥවරයෙක් අධිකරණේ කියන දේ පිළිගන්න විසුතුමා බැඳිලා නෑ. ඔහු දිසාපාමොක් ඇදුරු කෙනෙක් වගේ උසාවියේ උගන්වන්න ඕන විද්‍යාව. විසුතුමා ශිෂ්‍යක වගේ ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන එතුමාගේ හිතට එතුමා ප්‍රශ්න කරලා විචක්ෂණ බුද්ධියෙන් යුතුව එතුමා විශ්ලේෂණය කරලා එතුමා සෑහීමකට පත් වුණා විතරයි ඒ විද්‍යාඥයා කියන මතය පිළිගන්න ඕන. විද්‍යාඥයා හැම වෙලේම හේතු දෙන්න ඕන. හේතු දෙන්නේ නැතුව නග්න විදිහට මතයක් පළ කරොත් ඒක පිළිගන්න බැඳිලා නැහැ.
හරිද? එතකොට මම දැන් මොකද වෙන්නේ? අන්න ඔය සාක්ෂි ආව දෙවෙනි විත්තිකාරයට විරුද්ධ. ඒ වගේම මම කියවන දැන් ඇංගලි සලකුණු දැන් මොකද කරේ? මේ විත්තිකාරෝ පස් දෙනාගේම ඇංගලි සටහන් ආදර්ශ ඇංගලි සටහන් ගත්තා. අරන් ඇරියා කාටද? ඇංගලි සටහන් පරීක්ෂිතුමාට. ඒ අනුව අර බෝතලේ තිබුණේ ඇංගලි සටහන් දෙක සහ තුන්වෙනි විත්තිකරුවන්ගේ ඇංගලි සටහන්. එවංග වාහනේ තියෙනවනේ. වාහනේ තිබ්බේ තුන සහ පස්වන විත්තිකරුවන්ගේ ඇඟිලි සටහන් තමයි ඒ වාහනේ තිබෙන්නේ. එතකොට දැන් බලන්න මේ ඔක්කොම මොනවද? පරිවේශනීය සාක්ෂි. ඒ පරිවේශනීය සාක්ෂි කොච්චර වැදගත් කියලා තේරෙනවානේ. දැන් ඊළඟට කියන්න. මේ දැන් ඇඟිලි සටහන් ගැලපෙනවා. එතකොට අර ඔබතුමාන් පහුගිය වැඩසටහනේ අපිට විස්තර කරා මේ මම නිසාම නැති කරගත්ත කියලා පොලිසියෙන් ගිහිල්ලා. ඔබතුමියට මම කිව්වා හෝකන්දර නඩුවේ වම් DNA සාක්ෂි විමර්ශන අවස්ථාවේදී ලංකාවට හඳුන්වා දෙන්න මගේ කාර්යභාරය කිව්වා. හැබැයි අධිකරණ දෙක ඉදිරිපත් කරේ පාලිත ප්‍රනාන්දු මහත්තයා. දැන් මේ නඩුවේ මගේ වාර්ය. ඒ වමන සාක්ෂිය අධිකරණ ඉදිරියේදී ඉදිරිපත් කරේ මම. එතකොට මේ විත්තිකාරව හතර දිනාට වමනය කරන්න කියන්නේ නැහැ. විත්තිකාරවගේ වමන සම්පලයක් ගන්න ඕනේ. වමන සම්පල ඕනේ නැහැ. රුද්‍රේ වේවා වමනේ වේවා කෙල සොටු සුක්‍රාණු ඕන එකක් වේවා ඒ හැම සෛලයකම නියෂ්ටියක් තියෙනවානේ නියෂ්ටියේ තියෙන එකම DNA රටාව. ඒතර මොකද වෙන්නේ? විත්තිකාරයන්ගෙන් රුද්‍රේ ගත්තා. පොලිසිය බොහෝ වෙලාවට දන්නව ඇති රුද්‍රේ ගන්න කොහොමද කියලා. පොලිසිය නෙවෙයි රුද්‍රේ ගන්න. අධිකරණ වෛද්‍යවරයා ගාවට යොමු කරලා රුද්‍රේ ගත්තා. ඕන් කැමැත්තෙන් දුන්නා. ඊට පස්සේ නීතියත් වෙනස් කරා අධිකරණ නියම කරන්න පුළුවන් රුධිර සාම්පල දෙන්න කියලා. මේ ඒකත් උනේ මේ සරත් අපිපිටියේ නඩුවට පස්සේ. දැන් මේ රුධිර සාම්පලේ අරන් ආචාර්ය මායා ගුණසේකරට ඇරිලා. ඒ ආචාර්ය මායා ගුණසේකර මේ රුධිර සාම්පලේ දිහා බලලා පැහැදිලිම කියනවා මේ රුධිර සාම්පලේ පැහැදිලිම තියෙන්නේ කාගේ DNA ද? තුන්වෙනි විත්තිකාරය. ඒ සාක්ෂිය ඒ අධිකරණයේ මෙහෙුවේ මම. හැබැයි අවාසනාව කියන්නේ ඊට මාසකට පස්සේ මම ලංකාවෙන් ගියා ශිෂ්‍යත්වයක් හම්බලා. මං ආවේ අවුරුද්දකින්. අවුරුද්දකින් එන අතරතුර ඈ බොහොම ඔත්පලව පැමිණිල්ල තියෙනවා සාක්ෂි දෙන්න. ඒ ඇවිල්ලා අර රොයල් පාක් විනිමර නඩුවේ සාක්ෂි දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒකේ සාක්ෂි මෙහෙවල තියෙන්නේ වර්තමාන අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරි මහත්මයා. එතකොට ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොසිතියා. බොහොම ඔත්පලව ඇවිල්ලා තියෙනවා. මං අවුරුද්දකින් ලංකාව එනකොට මායා ගුණසේකර නෑ ඇයි යන්නම ගිහිල්ලා. දැන් ඒක තමයි මේකේ ඉතිහාසය වමනේ කියන සාක්ෂිය. එතකොට බලන්න හෝකන්දර නඩුවේ DNA සාක්ෂියක් හැටියට ලංකාවේ විද්‍යාව හැටියට පිළිගත්තා. නමුත් නඩුවේ විත්තිකාරයා වර්ධකාරයා කරන්න ඒ සාක්ෂිය පාවිච්චි කරේ නෑ. මොකද පොලිසියේ කතන්දරේ සිද්ධිය වෙලා දවස් 3ක් යනකම් ලේ සහිත ඇඳුමක් ටී-ෂර්ට් එකක් ඇඳගෙන විත්තිකරුව හිටියයි කියන එක අධිකරණය පිළිගත්තේ නැහැ. නමුත් ලංකාවේ ප්‍රථම නඩුව DNA සාක්ෂියක් විත්තිකාරයෙක් වර්ධකාරයෙක් කරන්න පාවිච්චි කරපු මේ සරත් අඹේපිටිය මහත්මයාගේ නඩුවේ විත්තිකාරයෝගේ වමනේ සාක්ෂිය. වමනේ තිබුණු පමණින් විත්තිකාරයා ඒ වර්ධ කරයි කියන්න බෑ. මොකද වර්ධය කරන්න උට අවස්ථාවක් තියෙනවා. අපි හිතමු අපේ ඇසදුටු සාක්ෂිකාරයා කවුද? රීදුරාණනේ. රීදුරාණන් හඳුනා ගැනීමේ පෙරටුවේදී මේ විත්තිකාරයන්ව අඳුරගන්න බැරි වෙනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි රීදුරා කියනවා මට දැන් අඳුරගන්න බෑ. මගේ ඇස් පේන්නේ නැහැ. දැන් මට මතක නැහැ. එහෙම නැත්නම් මට ඔහු වය කරන්න පුළුවන්. හරිද? නමුත් රීදුරා කියනවා ඒ වෙඩි තියපු අය තමයි මගේ වෑන් එකේ හිටියේ. ඒ වෙඩි තිබු අය තමයි දවල් මත් එක කෑම කන්න ගියේ. ඒ වෙඩි තිබු එක්කෙනෙක් තමයි වමනේ දැම්මේ. එතකොට රීදුරා හඳුනා ගැනීම පෙරටුවේදී හඳුනා නොගත්තත් අපිට පුළුවන් අපරාධකාරයෝ කවුද කියලා ඔප්පු කරන්න අර වමනේ සාක්ෂිය. හැබැයි මේකේ වාසනාවට මොකද වුනේ? හඳුනා ගැනීමේ පෙරටුවේදී මේ රීදුරා මේ විත්තිකාරයෝ හතර දෙනාම 2, 3, 4, 5 අපරාධකාරෝ වෙඩි තිබු අය හතර දෙනාම පෙරටු දඬුවම් වැදගත් දේ තමයි රීදුරා මේ පෙරට්ටුවට ගෙනාවේ වහලා ගෝනි බිල්ලෙක් දාලා ගෙනාවේ. මොකද අපරාධ නඩු විධාන නීතියේ ප්‍රතිපාදනය තියෙනවා සාක්ෂිකාරයට පුළුවන් හැංගිලා ඉඳලා පෙරට්ටුවට යන්න. ඇයි?
मे वगे धरण गातने नम साक्षिकार हरी भयानी ओहे अन्यतावय हाँ पुलवा हे भाई विंसुद पेरपोती ना इतुमा वेटर ओ अंदर गाता देखा ही तुनाई पार वोट अंदर बैठना है उनके माथे के तीव्र नहीं अच्छे ये तो बोला बनाने देते हैं ऐसे तो साक्षी था दें डीएनए साक्षी था डीएनए साक्षी हरी प्रवेश में पाच करना होगा इके में दें वो ये साक्षी बीमार से को समाहर लाता नमक ये वाला बोलवान ये साक्षी ये नहीं सा नो इके ने मेच्चर साक्षिण होती बहु नडुवलदी मे डीएनए साक्षी होयागन विमर्शक यान्ने ए वगेम तमाय मे टेलीफोन साक्षी मे नडुवे प्रथम वतावट आवने टेलीफोन साक्षी गन्नवा नमुत एकेन पेनवा नंग वित्तिकार्यान नेवेयी मे अपराध करला तियेन्ने कियला पोलिसिय एक पैत्तक दाला एक वहाला सिद्धे देक्कई कियन असदुरु कार्यक साक्षीक विद इरिपत् करनवा ए निसा मे रटे पोलिसियेन मं इल्लीमक् करनवा ඔබ අවංකවම සැබෑ වර්ධකරු නිසකව හඳුනා ගන්නවා නම් DNA තාක්ෂණය සැබෑ ලෙස පාවිච්චි කරන්න. ඒ වගේම ටෙලිෆෝන් දුරකථන සාක්ෂි අපි ඔබලට හොයලා දුන්න සාක්ෂිය. එදාට වඩා කොච්චර හොඳට අපරාධ ඉවර කරන්න පුළුවන් විමර්ශන කරන. ඔබේ සාක්ෂිය සැබෑවටම කරන්න මහේස්ත්‍රාත්තුමාට ඉල්ලන්න අගතියටපත් පාර්ශ්වයට අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි සැකකාරයෝ තමගේ නීතිච්චවර මහත්මුගේ මාර්ගයෙන් करो महेस्ट्रात्माट विमर्शन अवधिम इली मकर बहु महेस्ट्रात्र दंगेनवा संहार महेस्ट्रात्माल इट देने नम तपि मतक बागोने अरे विक्टाइवन एरे सरत्न नडती माक प्रणाद विनवा विमर्शन नंग सबेन्म साधारण वेन्डोण एक पक्षपाति वेन्डोण एक क्षणिक करांडोण इवागे मैं अदाल विमर्शन करांडोण एन सा अभी अन्े पेमिले साखी कार्य इलक करना सहकार्य खोयान वड़ा एतम मे सहकार संबंध कर एक संबंध कर मे ताक्षणिक साक्षि बोर्किया मम इलाने मे साक्षि भावित करला मे सरत्ती नडवे वित्तिकार वर्धकर कर फल वित्तिकार ओ अपराध स्थान टावे कुमंत्र आधार अनबल दूर ओह दीन तीबुने मुखद दुराकथन तुम दूर हे आप तर्क कर ඔහුට ප්‍රබල වුමනාවක් තියෙනවා සරත් අඹේපිටිය මහත්මයව ඝාතනය කරන්න. ඒ වගේම ඔහුගෙන් ඇහුවා මේ 108 මේ කියන්නේ මේ අපරාධ ඝාතකයෝ ඉන්නවනේ. ඝාතකයන් මේ ඝාතකයන්ගේ දුර්ගතන විස්තර වලින් අපි හොයාගත්තා. නෞෆගේ දුර්ගතන අංකේ හොයාගත්තා. ये दुर्घटन अंक दुर्घटन इलेनकोट ओ दुर्घटने वाद बार दूरने साकित्य पास तमाइ मुखद तिबु तिमुन उबुनाव वैखीन लावे मे गात के अंद कथा फैमिले नडुआ संगुनाम वित्तिकार अवस्था वत्ती इक् वित्ति कूड़ी नम प्रकाश हरस्पास बाजन वेन्नेतु प्रतिज्ञागोत्नेतु उट प्रकाश एम साक्षि कूड़ो नगिन ओ किसी दे अक्रे ओट तीन नीति ऐति निहडवींड ए निहडवींड ऐति पावच हे नीति ये सिद्धांत अथियनो ये सिद्धांत किन एलन बोरो सिद्धांत एक एलन बोरो किन स्वामी वर गलते तमे सिद्धांत दीवन करे सिद्धांत किन मुखद फैमिल तमन संबंध प्रबल नडुअन अवस्था वित्ति करु तमंट एरहीवती साक्षि आवे कोहुमद पेहदली कर नवस्था वी फमन पुलवा मुखद वित्तिकरुट एरहीव अगतिदायक अनुमित एलबे ये अनुमित एलबे पुलवांग
මහාධිකරණයෙන් තීරණය කරා ඒ විත්තිකාරයා වර්ධිකාරය වුණානේ හොට නෞෆර් ඇතුළු සිළු දෙනම් ඕන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරා ශ්‍රේෂ්ඨාධිකරණ උත් කිව්වා මේ ඇලන් බරෝ සිද්ධාන්තය ලංකාවේ නීතිය කොටසක් කියලා හැබැයි දැන් මොකද වෙන්නේ බොහෝ අවස්ථාවලදී විමර්ශන හරියට කරන්න නැතුව පැමිණිල්ල බලාපොරොත්තු වෙනවා විරසතුමා ගාවට ගිහිල්ලා අර දුර්වල නඩුවලත් ඇලන් බරෝ සිද්ධාන්තය දාන්න කියලා ඒක කවදාවත් කරන්න බෑ ඒ අතිවිශේෂ නඩුවල පැමිණිල්ල ප්‍රබල නඩුවක් තියෙන අවස්ථාවල විතරයි ඒක යොදන්න පුළුවන් මොකද විත්තිකරුට අයිතියක් තියෙනවා නිර්දෝෂිත්වයේ පූර්ණ නිගමනයේ අයිති විත්තිකරුට තියෙනවා ඒ නිසා දැන් විත්තිකරු මහාධිකරණයේදී වරදකරු වුණා නෞෆර් ඇතුළු සිළු දෙනාම වරදකරු වුණා වරදකරු වුණාට පස්සේ ඔවුන්ට මරණීය දඬන නියම වුණා උනාට පස්සේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අභියාචනය යන්නේ ඇයි මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ නඩු විභාග කරේ එතකොට අභ්‍යාස අධිකරණයට නෙවෙයි යන්නේ කොහෙටද ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචබුද්ධගල විනිශ්චය මණ්ඩලයක ඉදිරියට මේ නඩුව ගියේ පංචබුද්ධගල විනිශ්චය මණ්ඩලයේ ඉදිරියට මේ නඩුව ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ තීන්දුව ස්ථිර කරා ස්ථිර කරාට පස්සේ ඔවුන්ට මරණීය දඬන නියම කරා මරණීය දඬන නියම කරාට 1976 ඉඳන් අද වෙනකන් කිසිම පුද්ගලයෙක්ට එල්ලන්න ඕන දිනය මේ රටේ ජනාධිපතිවරයා විසින් නියම කරන්නේ නැහැ එනිසා මරණීය දඬනේ මොකද වෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬන බවට අඩු වෙනවා ජීවිතාන්තය දක්වා සිර දඬනුවන් පස්සේ හොඳ කල් ක්‍රියාවෙන් කියොත් අවුරුදු 15කට 20කට අඩු වෙනවා මේ නඩුවේ නෞෆර් අපි දැක්කා පසුගිය කොවිඩ් කාලේ ඔව් සිර ගත වෙමින් සිටියේදී මේ දඬුවම විදිද්දී මියගේ විත්ති අපි දැක්කා ඒ නිසා මම කියන්නේ මේ සරත් අඹේ පිටියේ නඩුව අපිට හරීම කනගාටුදායකයි නමුත් මේ නඩුවෙන් මේ රටේ විමර්ශනයට මේ රටේ ටෙලිෆෝන් තාක්ෂණ ඉදිරියට ගෙන යන්න ලොකු අත්වලක් අපිට සැපයුණා. සහ මේ ඝාතකයා ඔට්ටනෝෆෝ කියන පුද්ගලයා තමන්ගේ කලින් පෙර නඩුවක් සමතේකට පත් කරන්න එහෙම නැත්නම් ඒකෙන් නිදහස් වෙන්න සාක්ෂිකාරයෝ දෙන්නේ කොහොමද? නැති කරලා අවසානයේ උත්සාහ කරා මිනිසුරුවරයාව නැති කරලා හෝ නිවැරදි කරුවෙක් වෙන්න. නමුත් මේ ලෝක ධර්මතාවය එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ නීතිය සමග මේ පවතින නීතිය ව්‍යවස්ථාපිත නීතිය ක්‍රියාත්මක වෙලා කෙසේ හෝ අදාළ දඬුවම් මොහොත හිමි වුණා ඒ වෙනුවෙන් ඔබතුමන් ඇතුළු පිරිසක් දැඩිව කැප වුණා දැඩිව මහන්සි වෙලා දැන් මේක බලන් ඉන්න සමහරු අපේ කලින් වීඩියෝ වල ප්‍රශ්න කරනවා ජනාධිපති නීති හිතමුනි දැන් මේ විදිහ සිද්ධි මේ විදිහට හොයා ගන්නවා හැබැයි දැන් සමහර සිද්ධි වලට ඇත්තටම මේ කෝ වෙච්ච දෙයක් නෑ මේ සමහර පොලිසියෙන් කියන ඕන්න දැන් වරදකරු වල්ලගත්ත පාපොච්චාරණය කළා කෝ ඒ වුණාට දවස් දෙක තුනක් ඇද්දී ඒගොල්ලෝ එළියෙන් एक तमा मं किया अभी नीति पालने अतिकरण उत्साह मुखद नीति आधिपत्य किल किया युक्ति फसल दी मे क्रमे सृहटेन विमर्शक वगे आयरी सृहटेन सैम पुगलेट एक सामान सल कांड ये वगेम तमंग पोलिस धारी तमंग दक्षतावे मतपीट तमय इरटे आंड पसुगे दीन अपीट हंड लभुना कणगाट सिद्धिया पोलिस स्थानवल स्थानाधिपत पत्करा पलाती इन मंत्रिवर्ग निर्देश मत हेम करो ये पोलिस विमर्शक क्वच्चर दक्ष होना ये पोलिस विमर्शक क्वच्चर अवांक होना महाजनता वात्र मत्याक मत पुलवाम पक्षग्राही के मुद नीति पालने क्रियात्मक रि महाजनता धारण मत हरी वेदगत ऐसा दक्ष विमर्शको मेरटे हितिया ये कीर्त्य नैवते अति कर लेन्न वोट अवश्य मेवल दंग होतीना डीएनए साक्षण इवागेम टेलीफोन साक्षि इवें होल दिलतीन इव इक पिंसिद्धवेंड वगे सीसीटीवी साक्षण मे ओक्म पावित करला इसर हिटपो विमर्शधारी नति मेवल गणनाबड़ती हेमती साक्षि नहेल अधिकरण करण वार्ता करना हरिम कनगाटू दायक विशेषेन्न समाजे बलवत्गल दोषारोपण इलावेनवना उभय विमर्शन वेच स्थान अपराध वेच स्थान शनकुम गिहिल्ला ये अपराध स्थान आरक्षा करतना तीन सीसीटीवी दर्शन इवागे टेलीफोन साक्षी इकमंडम गत्म मेरटे मिनसु नीति के तीन विश्वास नतिवेव नीति के रे विश्वास नो एरट अराजकता तेर पत्ते सरत्मी महात्म के गातने पसे शीलम विंशकार वरुण ये आत्मशक्त देंड तमंगे नील राजकारी हरीर करंड मुदरे रजे मगीन यदा सीट तमई मे शीलुम विंशकार वरुण अर आरक्षा पोलिस धारे आरक्षा उब दकीन दें पारे
සෑම විංශකාර භවතෙක්ම වාහනේ පිටිපස්සෙන් මෝටර රථයක් යනවා. විවිධම යනවා මෝටර් බයිසිකලයක් යනවා. වෙනම ආරක්ෂක කොට්ටාසයක් හැදුවා. ඉව හොඳ ක්‍රියාවන් ඒ කරේ මොකද්ද? ඒ ආරක්ෂාව දුන්නොත් තමයි ඕන් කාටවත් බය වෙන්නේ නැතුව තමන්ගේ තීන්දුව ගන්න. ඒ නිසා මම පොලිසියෙන් ඉල්ලන්නේ මේ රටේ අපරාධ විමර්ශනය හරියට කළේ නැහැ කියලා කියන්නේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. නීතිය ආධිපත්‍ය බිඳ වැටුනොත් එහෙම ඔබට මොකද වෙන්නේ? මිනිසුන් මේ ඔබ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. ඔබ කෙරෙහි විශ්වාසය නැතුනොත් ඔබගේ දරුවන්ටවත් ජීවත් වෙන්න බැරි තරමට මේ රටපත් වේවි. ඒ තැනට මේ රටපත් කරන්න එපා කියන එක මම බොහොම ගෞරවයෙන් සහ බගෑපත්ව ඉල්ලනවා. මේ විදිහට අපේ රටේ නීති ඉතිහාසය වෙනස් කළ නඩුතුන්දුවක් මහාධිකරණ විනිසුරු සරත් අමීපිටිය මහතාගේ ඝාතන සිද්ධියට අදාළ මේ නඩුව විශේෂයෙන්ම මේ නඩු විභාගයේ සම්බන්ධයෙන් නීති ඉතිහාසය සහ නීති ශාස්ත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් තියෙන ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතාට අදත් ස්තුතිවන්ත වෙනවා සුපුරුදු විදිහටම. ඒ වගේම තවත් මේ විදිහේ නීති ශාස්ත්‍රයට අදාළ තවත් වීඩියෝ නරඹන්න තිරිණි පෙරේරා YouTube නාලිකාව subscribe කරන්න. ඔය කැමරා පොයින්ට් කොයි බින්ද මන්ද කරේ කැමරල්ගේ දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට cameralk.com